එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති 1373 යටතේ දැනට අසාධු ලේකණින් ඉවත් කිරීමට යෝජනා කර ඇති සංවිධාන සහ පුද්ගලින් සංඛ්‍යාව 5ත දක්වා තිබෙනවා. එයනෝ පුද්ගලින් 316 දෙනෙකු සහ සංවිධාන 6ක ශ්‍රී ලංකාව තුල පනවා තිබූ තහනම ඉවත් කිරීමටයි පියවරගෙන ඇත්තේ. අසාධු ලේකණින් ඉවත් කරනු ලැබූ ජාත්‍යන්තර සංවිධාන වන්නේ ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය ATC, ගෝලීය දෙමළ සංසදය GTF, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව WTCC, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය TEPA, කැනේඩියානු දමිළ කොංග්‍රසය CTC, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය BTF. මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති 1373 යටතේ මෙම අසාධු ලේකණයට නව සංවිධාන සහ පුද්ගලින් පිරිසක් ඇතුළත් කර තිබෙනවා. එය අනුව පුද්ගලින් 55 දෙනෙකු සහ සංවිධාන 3ක් අසාධු ලේකණයට ඇතුළත් කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ. දාරුල් අදර් හෙවත්, ජමියුල් අදර් මොක්ස් හෙවත්, දාරුල් අදර් කුරාන් මද්රසා හෙවත්, දාරුල් අදර් එක් සංවිධානයක්. ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය SLISM හෙවත් ජමියා නැමැති සංවිධානය ලෙස තහනමට ලක් වූ නව සංවිධානයක්. Save the Pearls හෙවත් Save the Pearl සමාජය මෙලෙස අසාධු ලේකණ ලක් වූ අනෙක් සංවිධානයයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති 1373 අසාධු ලේකණෙන් සංවිධාන සහ පුද්ගලින් ඉවත් කිරීමෙන් හා නැවත එකතු කිරීමෙන් පසු තවදුරටත් අසාධු ලේකණගතව ඇති සංවිධාන සහ පුද්ගලින් සංඛ්‍යාව වන්නේ මෙසේයි. එනුව පුද්ගලින් 316 දෙනෙක් සහ සංවිධාන 15ක් තවදුරටත් එම ලේකණය තුල අන්තර්ගත වනවා. අසාධු ලේකණේ ලයිස්තුගත කර ඇති සංවිධාන වලට අනුව ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් LTT හෙවත් දෙමළ කොටි සංවිධානය තවදුරටත් අඛණ්ඩව තහනම් සංවිධානයක් ලෙස පවතිනවා. මේ පිළිබඳව වන ගැසට් නිවේදනයේද මේ වන විට නිකුත් කර තිබෙනවා.